trying to fuck up, baby. My fuck me, then it's you. සුබ දවසක් ඔයාල හැමෝටම ඉතින් සිප්සික් මගේ යුතුබ් චැනල් එක පිටමත් ආදරෙන්න පිළිගන්නවා. අද අපි බලමු රසයට මාළු වලින් බිරියානි හදාගන්නේ කොහොමද කියලා. මේක හරියට පහසුවෙන් හදාගන්න පුළුවන් රසයට. ඒ වගේම අපි බලමු බිරියානි එක හරියටම හදාගන්න මොනවද කරන්න ඕන කියලා. ඉතින් මේ ටිකත් එක්කලා අපි දිගටම වීඩියෝ එක බලමු. චට්නි එකත් හදාගන්නවා, එකත් පොල් චට්නි එකක් එකත් බලන්න පුළුවන්. මගේ වීඩියෝ එකත් එක්කලා දිගට මෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. අද අපි බලමු පීස් බිරියානි එකක් කොහොමද හදාගන්නේ කියලා. මෙතන පීස් මසාලා එක මම අරගෙන තියෙනවා. ඔයාලට ඒක නැත්නම් ගරම් මසාලා හරි තුන පහ කැමති වර්ගයක් පාවිච්චි කරන්න. කොත්තමල්ලි සුදු තේහඳි එකක් දාලා තියෙනවා පුරවලන්නේ. මිරිස් පුඩු පුරවල තේන දෙකක් දාලා තියෙනවා. ලුණු දාගන්න. දෙහි. දෙහි ගෙඩියක් මිශ්‍ර ගන්න. ඊට පස්සේ කෙලි මේකෙන් එකක් වගේ දාලා එකම කලවම් කරගන්න. ගම් මිරිස් පුඩු ඔයාලගේ රසයේ විදිහට ඔයාලට ඕන සැර එකක්. මේක වතුර චුට්ටක් දාලා ටේස්ට් එකක් තියෙන විදිහට බිරියානි වලට ඔයාලා කැමති මාළු වර්ගයක් ගන්න. මම මෙතන කිම්චි ආරං තියෙනවා. මට මේ රටේ තියෙන මාළු වර්ගයක් තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් කැමති දෙයක් ගන්න. මම දැන් මේ හදාගත්ත පේස්ට් එක මේ මාළු වල හොඳට කවර ගන්න. දැන් අපි මේක පැය භාගයක් විතර වහලා තියලා ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මේක අපි බැද ගන්න ඕනේ තෙලේ. ගැඹුරු තෙලේ මම අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය තෙල් පොඩ්ඩක් දාලා මේක දෙපැත්ත බැද ගන්න විතරයි තියෙන්නේ. එතකන් අපි දැන් බිරියානි එකට අවශ්‍ය සිතුරු වැඩි කරගන්න. අපි බැද ගන්න ලුණු ටික දැන් කපා ගමු. ලුණු ටික මේ අතර පීනියට ලියා ගන්න. ඊට පස්සේ මේක රන්වන් පාට වෙනකන් තෙලේ බැදගන්න. මේ විදිහට මම ලුණු ටික ඔක්කොම කපලා අපි හොඳට පොඩි කරගන්න. එතකොට මේ විදිහට කැරි ගැලවිලා තියෙනවා. දැන් අපි මේක රන්වන් පාට වෙනකන් බැදගමු. මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ අපි බිරියානි එකට. මම වැඩිපුර හදලා තියාගන්නවා. පස්සේ මට අවශ්‍ය වෙලාවට ගන්න. ගොඩක් එකපාර දාලා බදින්න එපා. එතකොට ඔයාලට මේක බැද ගන්න බැරුව යනවා. ටික ටික දාලා බදින්න. ඒ වගේම මේක නිතරම වගේ වටේටම හැඳින් හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ. මොකද නැත්නම් වටේට වෙඩින් පාටක් ඉක්මනින් යන නිසා මැද ටික බැදෙන්නේ නැතුව යනවා. මේ ගානට බැදලා ඉවර වෙනකොට මේක ලිප්පෙන් බා ගන්න. මොකද දැන් මේකේ ලුණු වල රසනේට තාම ටිකක් බැදෙනවා. මේක අපි හොඳට තෙල් වේගෙන බාගමු.
තියෙන කොත්ත මල්ලි කොළ, මේ තියෙන මිංචි කොළ. ඉතින් බිරියානි එකක් හදනකොට මේ දෙක තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. උත්සාහ කරන්න මේ දෙක හොයාගෙන හදන්න. මම ලුණු බැදපු තෙල් එකේ මාළු ටිකක් බැද ගන්නවා. මේක සරින් සරින් දෙකට දාලා යන්තම් රන්නම් පරෙන්ට මාළු ටික බැද ගන්න හොඳට. මෙතන මං අරන් තියෙනවා බාස්මති හාල් කිලෝ එකක්. අපි අද මේක 7 දෙනෙකුට හදාගන්නේ. දැන් මේක හොඳට හොදලා පැය භාගයක් වගේ වතුරේ පිඟින්න තියමු. මගේ මාළු ටිකක් බැදිලා ඉතුරු වැඩ ටික කරගන්නවා. ඉංගිරි සුදු ලුණු මං අරන් තියෙනවා. ඔයාලට මේක මිරිස් ගලේ අඹර ගන්න පුළුවන්, බෙන්ඩරේ කොටා ගන්න පුළුවන්. මං වංගෙඩිය දාලා මේ ටික හොඳට පේස්ට් එකක් වෙන්න පොඩියට කොටා ගන්නවා. තක්කාලිත් ගෙඩියක් ඇස්ටි මං ගෙඩි දෙකක් අරන් තියෙන තවත් කෑම එකකටත් එක්කලා අපි මේක පොටු හැඩයට හරි බික් හැඩයට හරි කැමති විදිහකට කපා ගන්න. තක්කාලි ටිකත් මේ විදිහට කපා ගන්න. මම මේකට ගිතෙල් පාවිච්චි කරනවා, තෙල් ටිකක් පාවිච්චි කරනවා ගිතෙල්ක පිච්චෙනවට. ඔයාලට ගිතෙල් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේකට තෙල් පාවිච්චි කරන්නේ පෙරහැඳි දෙකක් තුනක් වගේ ගන්න. ඔයාලට බේලිස් කොළ නැත්තම් ඒක ප්‍රශ්නයක් නැහැ. රාම් පෙකොලයක් ඒ වගේ ගන්න. තරම් නැති බේලිස් කොළ කරමින්ද තලාගත්ත ඉඳුරු සුදු ලුණු මේක දෙයයන් තරන්නම් පාඩනක තියාගන්න. ගොඩක් නෙමෙයි මේ ගානට එනකොට තක්කාලි. මගේ වතුරේක රත්තලා තියෙන මම ඒකට කරපිංච දානවා. බත් එක සුවඳ වෙන්න කරපිංච හොඳයි. කොත්තමල්ලි කොළ දීපුත් මිංචි කොළ ටිකුත් දානවා. දැන් මෙතන තියෙන අපි පොඟව ගත්ත හාල් එක මේක මේකට දානවා. ඊට පස්සේ ඔයාලා මේක හොඳට කලවම් කරන්න. යාට අඩියේ තියෙන බත් හොඳට තැම්බෙන්න. මේක අපි බත් එක මෙලි වෙනකන් උයා ගන්න නැහැ. 98ක් වගේ තමයි බත් එක උයා ගන්න. මගේ තක්කාලි ටික මේ වගේ පැන්දිලා තියෙන්නේ. මම මේකට අපි බැදගත්ත ලුණු එකෙන් ටිකක් එකට කරනවා කලවම් කරන්න. මිරිස් ඔයාලගේ සැරේ විදිහට දාගන්න. මම මේකට තේහඳි දෙකක් දාගන්න පුරවලා නෙවේ. එතන තියෙන බිරියානි පීස් බිරියානි මසාලා මම කඩෙන් ගත්තේ. ඒකේ සියලුම දේ අඩංගු නිසා මම ආයි තවත් වෙන මොකක් වර්ග දාන්නේ නැහැ මේකට. ඔයාලගේ රස කුඩු මේකට කරගන්න. කහ කුඩු දාන්න තේහෙන පාලක් වගේ. මිංචි කොළ ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක් ටික ටික දාන්න. දැන් අපි බැදගත්ත මාළු ටික මේකට ටික කරගන්න. ගින්දර ගොඩක් අඩියෙන් තියාගන්න. දැන් මේක පරිස්සමෙන් මේ විදිහට අපේ තක්කාලි ලුණු මේ හැම දෙයක්ම සෙල්ස් එකක් විදිහට මාළු ටික දෙන්න. දැන් මේක පියනේ වහගන්න අපි
කියන්න අපේ බතෙන් දෙනකම් මම මේක කියන්නම්. මගේ බත් එක හරි. දැන් මේක ඉක්මනට ඉක්මනට මේ වතුර අයින් කරන ගමන් අරගෙන මාළු ටිකට දාගන්න. හොඳට බලන්න බත් ඇටේ කොහොමද තියෙන්නේ කියලා. මේක මැද පොඩි අමු ගතියකුත් එක්ක තමයි තියෙන්නේ. අදාගත්ත මාළුවකින් ටිකක් පැත්තකට අයින් කරලා ඒක දෙක අපි බත්ලේ එකක් දාගන්න. මේකට සත්‍රාණ කහ තන කියදී කළදාන්න තෙල් හරි බටර් හරි තෙල් හරි කැමති දෙයක් තියෙන දෙයක් පද වෙනවහන්න මේක ඕපන් නොකුත් නැහැ. ඊපස්සේ හොඳට මඩු ගින්දරේ පැය භාගයක් විනාඩි 20ක් වගේ තියන්න හොඳට මඩු ගින්දරේ. මේ තමයි අපි හදාගත්ත බිස්කිරියන් ලස්සනට පාට දෙක බත් එකක් ලස්සනට මිදලා තියෙනවා. බිරියානි එක හැදෙනක ඉපේ තියලා තියෙන්නේ. ඒක හරියටම අපි අපේ චට්නි එක හදාගන්න පොඩ්ඩක් එක. මෙතන තියෙනවා මිරිස් පොල තියෙනවා, කොත්තමල්ලි පොල තියෙනවා, අමිරිස් තියෙනවා, රතු ලුණු දෙක කෑල්ලක් තියෙනවා. මෙතන පොල් අරගෙන තියෙනවා. පොල් වලට කැමති කම නැහැ. මෙතන සියමල ටිකක් දිය වෙන බව තියෙනවා. අපි මේක ඔක්කොම බෙන්ඩර් කප් එකට දාගෙන බලමු හදන්න කොහොමද කියලා. මේ විදිහට දාලා ඔයාලට ඇති රස ඕන හරියට ලුණු දාගන්න. ඊට පස්සේ වත් දෙකක් දාගන්න. මේ විදිහට හොඳට ටේස්ට් එකක් දෙන්න අපරා. තරාදි කරන්න පුළුවන් තමයි
try hard, no, baby, my butt keep thinking you. Ooh, ooh.